අයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත දෙදහස් දාහත අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඇස්තමේන්තුගත රජයේ මුළු වියදම රුපියල් බිලියන 1819ක් අල්ලස් කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තමන් කිසි විටකත් ජනපති සමග සාකච්ඡා නොකළ බව හිටපු ජනපති කියයි හම්බන්තොට වරායේ හිමිකාරීත්වයෙන් 80%ක් චීන සමාගමකට ලබා දීමට රජයේ සූදානම් මුදල් ඇමති රවීගෙන් ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් අත්සන් තබයි ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එනෝ ලබන වසර සඳහා ඇස්තමේන්තුගත කළ රජයේ මුළු වියදම රුපියල් බිලියන 1819ක්. දවසේ පුවත 2017 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතායි. මුදල් අමාත්‍යතුමා තරගතුමනි මම විසර්ජන පනත ඉදිරිපත් කරනවා. ඒ සැලකෙන්නේ 2017 අයවැය පළමුවර කියවීම ලෙසයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලැබී තිබේද ගරු අමාත්‍යතුමනි? තනගතුමනි ඔව් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා තිබෙනවා. 2017 වසර සඳහා රජයේ වියදම ලෙස රුපියල් බිලියන 1819ක් ඇස්තමේන්තුගත කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 122ක අඩුවීමක්. කෙසේ වෙතත් ජනාධිපති වැය ශීර්ෂය මෙවර රුපියල් කෝටි 406කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 2016 දී රුපියල් කෝටි 239ක්ව තිබූ එම වැය ශීර්ෂය මෙවර ඉහළ ගොස් ඇත්තේ රුපියල් කෝටි 645ක් දක්වායි. ඊට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 576ක් වෙන් කර ඇති අතර ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 183ක්. අග්‍රාමාත්‍යවරයා සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 123ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි 77ක වැඩිවීමක්. අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 12.5ක් වෙන් කර තිබෙනවා. විසර්ජන පනතට අනුව මෙවරත් ඉහළ මගයක් ගන්නේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයයි. නමුත් පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 22කින් අඩු වී තිබෙනවා. 2017 විසර්ජන පනතට අනුව දෙවන ඉහළ මගයක් ගන්නා වැය ශීර්ෂය මුදල් අමාත්‍යාංශයට වෙන් කර තිබෙනවා. එම අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 242.8ක් වන අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 214.1ක්ද රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 165.2ක් ලෙසද දැක්වෙනවා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 160.9ක්. පසුගිය වසරේදී එම අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 174ක් වෙන් කර තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පසුගිය වසරට සාපේක්ෂව මෙවර 41%කින් අඩු කර තිබීම කැපී පෙනෙන කරුණක්. 2017 වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 76.9ක් වන අතර පසුගිය වසරේදී ඊට රුපියල් බිලියන 185.9ක් වෙන් කර තිබුණා. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 163.4ක් වෙන් කර ඇති අතර පසුගිය වසරේදී එම අමාත්‍යාංශයට වෙන් කර තිබූ මුදල රුපියල් බිලියන 171ක්. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 38.8ක් පමණයි. 2017 වර්ෂය සඳහා අඩුම වියදමක් ඇස්තමේන්තු කර ඇත්තේ ආචාර්ය සරත් අමුණුගම මහතාගේ විශේෂ කාර්යභාර අමාත්‍යාංශයටයි. ඒ රුපියල් කෝටි 11ක්. ඊට අමතරව අමාත්‍යාංශ 7කට රුපියල් බිලියනයකට අඩු මුදලක් වෙන් කර තිබෙනවා. එලෙස අවම වියදමක් ඇස්තමේන්තු කර ඇත්තේ පිළිවෙලින් කනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය, ජාතික සංවාද අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශවලටයි. අද ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතින් අනතුරුව අයවැය දෙවනවර කියවීමෙහිවත් මුදල් අමාත්‍යවරයා අයවැය කතාව පැවැත්වීම නොවැම්බර් 10වැනිදා සිදු කිරීමට නියමිතයි. අයවැය විවාදය දෙසැම්බර් 10වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමද එදිනම පැවැත්වෙනු ඇති.
හම්බන්තොට වරායේ හිමිකාරිත්වයෙන් 80%ක් චීන සමාගමකට ලබා දීමට රජයේ සූදානම් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඒ සිරිගොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී 2017 වසරේ අයවැය සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 2017 අයවැය ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංක නිදහස් පක්ෂයත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත් එකට එකතු වෙලා පක්ෂ දෙකේ සියලු දෙනාම සම්මුතියකට ඇවිල්ලා තමයි අපි අයවැයක් ඉදිරිපත් කරන්නේ. අපිට පුළුවන් වුණා අගමැතිතුමාගේ මැදිහත්වීම තුළින් චීනට ගිය අවස්ථාවේදී හම්බන්තොට වරාය 80%ක ඒගොල්ලෝ ගන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක තුළින් US ඩොලර් මිලියන් 1100ක් විතර රටට එන්න පටන් ගන්න. මේක වුණහම අපේ රුපියල ශක්තිමත් වෙනවා. පත්තර බඳුකලත් මේක ඕනේ නැති තැනක දැම්මා. රාජපක්ෂ අහන්න ඕනවන්නේ කවුද මේකට ගෙවන්නේ? බදු ගෙවන්න තමයි ගෙවන්නේ. වැට් වැඩි කිරීම සම්බන්ධයෙන් පනතට මොකද වෙන්නේ? 26 වෙනිදා ඒක පාර්ලිමේන්තුවේ විවාදක. ඡන්දයකට යන්නේ කවද්ද? එදාමයි. යන්න ඕන නම් අපි යන්න. වැට් බිල් එක බෑක් ඩේට් වෙලා දෙන්නේ. රයිට් ඩේට් එකද බෑක් ඩේට්ද අප්ඩේට්ද ෆෝවර්ඩ් ඩේට්ද කියලා බලමු. එමතුමා මේ වෙන විට විශාල ආන්දෝලනයක් ඇතිලා තියෙනවා මේ මන්ත්‍රීවරු ඔවුන්ගේ වාහන බලපත්‍ර විකිණීම සම්බන්ධයෙන්. එහෙම විකුණන්න පුළුවන්ද? මං හිතන්නේ ඒක බොරුවක්. මාධ්‍යට නිකන් බයික් එකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒක මන්ත්‍රීවරයෙක් දුන්නත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ විකුණපු එක්කෙනෙක්ගෙන් අහන්න. නමුත් මේ වෙන විට අපි දන්නවා රුපියල් ලක්ෂ 220කට 240කට විතර මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණනවා කියන එක. මං දන්නේ නැහැ. එහෙම විකුණන්න පුළුවන්ද නීතියෙන්? බෑ. ඒගොල්ලෝ ගන්න එක පාවිච්චි කරන්න නිසා විකුණන්න බෑ. ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක් බලකරත් එක යන්නද කියන්නේ? සුප්‍රීම් කෝට් ජජ් කෙනෙක්ට කාර්යය දුන්නට ප්‍රශ්නයක් නැහැ. මාධ්‍යයේ ලොක්කන්න දුන්නට ප්‍රශ්නයක් නැහැ. මන්ත්‍රීවරයට දුන්න හැටියෙම ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා. නැහැ මන්ත්‍රීවරු ඒක පාවිච්චි කරන්න නැතුව එමත්තුමා විකුණුවොත් එහෙනම් කරුණා කළා සම්පූර්ණ වගකීම තියෙන මාධ්‍ය පෙන්වන්න. හැම දෙනාම එක බුරුසුවෙන් පාට කරනවා නේද? කළු බැටළු ඉන්න ඕන තැනක. එතුනේ අලස් කොන්සර්නේ අධ්‍යක්ෂකවරුගේ ඉවත් කියන සම්බන්ධය. ආවා වැඩ කරා ඉල්ලා සිටිපෙ දුන්නා. ඒක බාරගත්තා. එතුම අයවැය ගැන අපිට ගියක් දෙන්න පුළුවන්ද? නොවැම්බර් මාසේ 10 වෙනිදා ගිය දෙන්න. සහන? සහන නැති අයවැය තියෙනවා. බන්දුල ගුණවර්ධන කියලා තිබ්බලු අපි වැට් එක ඉදිරිපත් කළා තියෙනවා කැබිනට් එකට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා කියලා. මෙතන තියෙනවා රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ලියුමක්. එතන කියලා තියෙනවා අපි හරියාකාරව කැබිනට් අනුමැතිය සහිතව ඉදිරිපත් කළා තියෙනවා. මම මේක පාර්ලිමේන්තුවෙත් අපි ලබා දෙනවා. ඉදිරිපත් කරාට පස්සේ ඔය සද්දයක් ඇති වෙයි. එතකොට ඕගොල්ලෝ බලයි මේ මොනවද උනේ කියලා. අලසු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දුරේන් ඉල්ලා අසු දෙල්ලුක්ෂි ඩෑස් වික්‍රමසිංහ මහත්මිය අද අතිරේක සොලිසිටර් ජනරාල් දුරේ වැඩ බාරගත්තා. මේ අතර පුරප්පාඩු අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දුරේ වැඩ බැලීම සඳහා ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරියක් ලෙස කටයුතු කරන සුනේත්‍රා ජයසිංහ මහත්මිය පත් කර තිබෙනවා. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දුරේට පත් වූයේ පසුගිය වසරේ පෙබරවාරි 12 වෙනිදායි. කෙසේ වෙතත් ඇය පසුගිය 17 වෙනිදා සිය දුරෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවේ ඊයේ දිනේදී. ඒ අනුව අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස සුනේත්‍රා ජයසිංහ මහත්මිය පත් කර තිබෙනවා. සුනේත්‍රා ජයසිංහ මහත්මිය එම කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස කටයුතු කර ඇති අතර අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇය වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් දුරේ කටයුතු කරනු ඇති. මේ අතර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දුරේන් ඉල්ලා අසුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතිරේක සොලිසිටර් ජනරාල් දුරේ අද පෙරවරුවේ යළි වැඩ ආරම්භ කර තිබෙනවා. ඇය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත්වීමට පෙරද කටයුතු කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙසයි. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම පත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී අමාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතාගෙන් ප්‍රශ්න කළා. හොඳ නරක නෙවෙනේ එතුමිය අල්ලස් කොමිෂන් එතුමිය සකන් කරා අල්ලස් කොමිෂන් DG හැටියට එතුමිය ඉල්ලාස්වීමේ දුන්නා නැවත යතුම එතුමියගේ පෝස්ට් එක රිවර්ට් වෙනවා. මෙතන මේ එතුමිය නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ගමන් තමයි මේ පත්වීම බාරගත්තේ. පස්කැපීම් සහ වනාන්තර හෙලිකිරීම් පිළිබඳව ඉදිරියේදී පරිසර අමාත්‍යවරයා ලෙස තමාගේ අනුමැතියද ලබා ගත යුතු පරිදි නව නීති ගෙනෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරී පැවති උත්සවයකට සහභාගී වෙමින්.
ලබන 24 වෙනිදා සිට ආරම්භ වෙන පොලිතීන් ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය අද පෙරවරුවේ බතරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේදී සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සම්බන්ධ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර පොලිතීන් ප්ලාස්ටික් සහ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව වූ ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිවරයා එක් වුණා. මම එක් පැත්තකින් මේ විෂය භාර ඇමතිවරයා විදිහට කනගාටු වෙනවා. දැන් පහුගිය දවස්වල මරකපොළ ප්‍රදේශයේ විශාල පස්කන්දක් කපන්න පටන් අරගෙන තිබුණා. මේ පිළිබඳව රාජ්‍ය ඔත්තු සේවයේ තමයි මට වාර්තාවක් සැපයුවේ. ඒ ප්‍රදේශයේ ජනතාව ඉතාමත්ම දැඩි විදිහට මාව විවේචනය කරනවායි කියලා මේ පස්කන්ද කපන්නට ජනාධිපතිතුමා දීලා තියෙන්නේ කියලා හිතා. ඒ මහා පස්කන්ද කපන්න මම දන්නේ මේ ආයතන මොන අරමුණකින් ඒකට ඉඩ දුන්නාද කියලා. ඊළඟට පස්කන්ද කපනකොට නියමිත ප්‍රදේශයේද කපන්නේ කියන්නේ අධීක්ෂණය කිසිම ආයතනයකින් කරලා නැහැ. මම ඒ සියලුම ආයතන මම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳෙව්වා. මම ඇහුවා ඕගොල්ලෝ ඇයි මේකට ඉඩ දුන්නේ? මේකට උත්තරයක් නැහැ. දැන් ඔය තමුන්නාන්සලා කවුරුත් දන්න අර අඹේ පුස්ස ඔරලෝසු කණුව ගාව තියෙන මහා විශාල කඳ. ඒ ගෝලියෝ තමයි ඒත් කපලා තියෙන්නේ. ඒ ව්‍යාපාරිකයාට මහා විශාල කඳු පහක් කපන්න බලපත්‍ර දීලා. බලපත්‍රේ aran තියෙන්නේ මහනුවර කොළඹ ඉදිවෙන මහා මාර්ගයට අවශ්‍ය පස් සඳහා කියලා හිතා. පාරේ වැඩ පටන් ගන්නෙ නැතුව ගිය ජනවාරි මාසෙ ඉඳන් මේ පස් කඳ කැපුවේ ඇයි? කපපු පස් කොහාටද ගියේ? දැන් කවුද මේක බැලුවේ? පරිසර අධිකාරිය බලන්නෙත් නැහැ, භූවිද්‍යා පතල් කාර්යාංශය බලන්නෙත් නැහැ, ප්‍රාදේශීය ලේකම් බලන්නෙත් නැහැ, ප්‍රාදේශීය සභාව බලන්නෙත් නැහැ. ඒ අස්සම් කරපු එක ආයතනයක්වත් එතනින් එහාට බලන්නේ නැහැ. මහනුවර සහ නුවරඑළියේ වතුවල අක්කර 100,000 ගණනක් කැලෑ කැපීම ගැන වනවත්තන්න කියලා මම දැනගත්ත වෙලාවෙම ඒකටත් පරීක්ෂණයක් කරනවා. අනුමැතිය දීලා තියෙන අය සම්බන්ධයෙන් මම යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම දැන් අලුත් චක්‍රලේඛයක් නිකුත් කරනවා. වනාන්තර කැපීම සම්බන්ධයෙන් මේ දැන් තිබෙන ආයතනික ව්‍යුහය තුළ ඒ සියලු අයගේ අනුමැතිය දුන්නත් අවසානයේ මගේ අනුමැතියක් ගත යුතුයි කියලයි. මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතියේ ඉදිකිරීම කරන චීන සමාගම බලපත්‍ර දීලා තියෙන ප්‍රදේශයේ වැලි අදිනා වගේම ඒගොල්ලන් කිව්වයි කියලා ගඟෙන් පල්ලෙහා තව පැත්තක් සම්පූර්ණ විනාශ කරනවා. ට්‍රැක්ටර් දාලා ගඟට බැහැලා කොහොම වැලි අදිනවා. ඉතින් මේවා බලන්න කෙනෙක් නැහැ. GSP ප්ලස් සහනය අහිමි නොවුණා නම් ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිය බෙල්ජියම් සංචාරය සම්බන්ධව අදහස් දක්වමින්. මෙතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්තුවා. බෙල්ජියමේ සිවුදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ බ්‍රසල්ස් නුවර ලැම්බර්මොන්ට් මන්දිරයේදී බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුවා. ජනවර්ග අතර සම්බන්ධතාවයන් තහවුරු කරමින් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල ඇගයීමට ලක් කළ බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ එවන් පසුබිමක් තුළ තම රටේ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතුවල නිරතවීමට කැමැත්තෙන් සිටින බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන තනතුරකට තරඟවැදීම සඳහා ශ්‍රී ලංකාවේ සහය බෙල්ජියමට ලබා දෙන ලෙසද චාල්ස් මිෂෙල් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා. මේ අතර බෙල්ජියමේ සිදු කළ සිවුදින නිල සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම ඒ විදිහටම වෙනසක් නොකර මේ වැඩ කටයුතු ගෙනියනවා නම් අපිට මාර්තු හා මැයි මාසේ අතරදී GSP ප්ලස් යලිත් අපට ලබා ගන්න පුළුවන්. ඒ නිසා කොමිසම කරන්නේ ඇත්ත වශයෙන්ම ඒ තාක්ෂණික ඇගයීමක්. ඒගොල්ල අනුමත කරනවා. අනුමත කරාම යනවා යුරෝපීය සභාවට. ඒ යුරෝපීය සභාවේ ඉන්නේ හැම ආණ්ඩුවේම ප්‍රධානියා. ඒ නිසා ඒ අවස්ථාවේදී වැදගත් ප්‍රධානීන්ට අපි කතා කරන්න සිදු වෙනවා කොළඹ ඉඳන් නැත්නම් මෙහාට ඇවිල්ලා. එතෙමට මේ අනුමත කරාම මේක සිදු වෙන්නේ යුරෝපීය පාර්ලිමේන්තුවට පැමිණීම. යුරෝපීය පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධ පක්ෂ තියෙනවා. යලි ජනවාරි මාසේ මේ ප්‍රධාන පක්ෂ දෙකක් එක්ක සාකච්ඡා කරන්න යුරෝපීය බලාපොරොත්තු වෙනවා. 2002 2003 තමයි GSP ප්ලස් ඉල්ලන්නට කියලා මම අගමැතිට තීරණය කරා. ඒත් පසු අපිට ඒක නැති වුණා. මොකද ඒකේ ප්‍රතිඵලය බංග්ලාදේශයක ලබාගත්. මේක ලබාගත් බංග්ලාදේශයේ අපනයනය 406කින් වැඩි වෙලා තියෙනවා. අපිට 300ක් වැඩි වුණා නම් ණය වෙන්න වැඩන්නේ. අද මේ ප්‍රශ්න නෑ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චෝදනා කළ පරිදි අල්ලස් කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තමන් කිසිවිටකත් ජනාධිපතිවරයා සමග කිසිවක් සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පසරුවේ බතරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජනතාවට මේ වැට්ටිකින් දරුණු ලෙස පහර වැදිනවා. ලෙඩුන්ගෙන් මේ ටැක්සය කරන්න ඕනේ නෑනේ. ලෙඩක් වෙලා ගිහිල්ලා ස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්නකොට ඒ බෙහෙත් ටිකෙන්නුත් ආණ්ඩුව උදුර ගන්නවා. තාම මොනවද කතා කරන්න තියෙන්නේ? ඉතින් යාලා අවුරුදු එකමාරක් හොයපු මගේ account එක ගත්තා නම් මේ වැට් එක ඕන නෑ. තියෙන තැන මට හොයලා දුන්නොත් මම අසංගල්ලා දෙනවා. මුදල් නැවතුමා කියන්නේ අපි දැන් මේතරේ ජනතාවට උපරිම සහන දෙනවා. ඔව් දුන්නානේ ගිය පාර සානේ. ඒ වගේ සාන තමයි මේ පාර දෙන්නේ. තුමා ඉන්නෙන් නැගිටිනා වගේ චෝදනා කරනවා කියලා කියන මේ ආණ්ඩුවට. කිසිම චෝදනාවක් කරන්නේ නෑ මේ ආණ්ඩුවට. අපි සත්‍ය කියන්නේ. ඒක චෝදනාවක් වගේ දකින්න එක වැරදි. මම ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා තියෙනවා. නමුත් කිසි දවසක ඔය වගේ ඒවා ගැන කතා කරලා නැහැ. කතා කරලා තියෙන්නේ ගියේ දෙන්නේ කියලා. ටයර් හතරක් දෙන්නේ කියලා මගේ කාර් එකට. එතකොට මේ මම දරුවෙක්ව නාවික හමුදාවේ ඉඳලා මගේ ගාවට ගන්නලා යෝෂිතව මම කතා කරලා කිව්වා. ඒක බොහොම මම පැහැදිලිව කියනවා. ඒත් වගේ මං ඉල්ලා හිටියා. ඒක ඉටු කරලා දුන්නා. ඊට පස්සේ ආපහු ගත්තා. රාජිතමතුමා කියන දේවල් බොරුද ඇත්තද කියලා මට වඩා හොඳින් දන්න ඕනේ මේ රටේ ජනතාව. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රකාශවල යම් යම් පරස්පරතාවයන් තියෙනවා කියලා ජනතාවට පේනවා මේ මාධ්‍ය හරහා. මම කිව්වා මේ දෙන්න දෙපැත්තක. දෙන්නගේ ප්‍රතිපත්ති දෙපැත්තක. පසුබිම දෙපැත්තක. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අතර වෙනසක් තියෙනවා. ඉතින් එයාලා එකට ඉඳි. හැබැයි මේ පරස්පර විරෝධය ඉස්මතු වෙමින් ජනතාව ඉදිරියට එනවා. රටේ ජනතාව බලන මොකද කවුරු කියන එක දැක්ද කියලා. අයවැය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බව අමාත්‍ය විජිත් විජේමුණි මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. අපි ගරු අමාත්‍යවරු රැස් වෙලා අපි විවිධ යෝජනා අපි ඉදිරිපත් කරා. ඒ යෝජනා ඉදිරිපත් කළා අපි අතිගරු ජනාධිපතිතුමා ඒක කළමනාකරණය කරයි. අයවැය සම්බන්ධයෙන් අපිට සාමාන්‍යයෙන් රළු අදහසක් අපි ලබා ගන්න. අපි හොල්මන් වෙන්න මේ අපි කැමති නැහැ. බජට් එක කියවනකන් අපි බලන් ඉන්නේ නැහැ. අපි ඉදිරිපත් කරපු යෝජනා පිළි යෝජනා ලේඛනයක් අපි අතිගරු ජනාධිපතිතුමා සතු වෙනවා. ඔව් ඔව් තියෙන්න ඕනේ. ඇත්තටම අපි එවැනි අනියත බියක් විචිකිච්ඡාවක් තබා ගන්න අවශ්‍ය නැහැ. මේ සම්මුතිවාදී රජය සම්මුතිවාදයෙන් ඉදිරියට ගෙන යනවා. හැබැයි පන්සල් වලත් කුඩමිටි හරස් වෙනවා. නෑ බදු අය කරන්න එපා. ඕනම දේශපාලන පක්ෂයක් පොරොන්දු දෙනවා. ඒ පොරොන්දු සාමාන්‍යයෙන් අසාමාන්‍යයි. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. මේ ලංකාවකින් අහිංසක අපට වැඩක් උනේ නෑ. අපිට පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ට ඕනේ බස් එකනේ. උඩ යන උකුස්සන්, බිම යන මහ රකුස්සන්, මූදු කුනිස්සන් අපට සෙත දෙන් හාල් මැස්සන්. පොඩි මිනිහට සෙත දෙන වැඩ පිළිලක් මේ අයවැය රජය තුල යන්නේ. හැබැයි දැන් ආපෝ රණවීර පවුල් වලින් බය වෙනවා. එන කෝල් වලට මේ CID එකෙන් දන්නේ නෑ. CID එකෙන් දන්නේ නෑ. රටේ නීතියක් තියෙනවා, ලෝක නීතියක් තියෙනවා. සුළු සිද්ධීන් වෙලා තියෙනවා. ඒවට කියන්න බැරි ක්‍රමසාවිදි තියෙයි අපිට. ඒ අය ආරක්ෂා කරන්න. ඒව කරන්න ඕනි. රාජ්‍ය රහස් කියලා දෙයක් තියෙනවා. සරත් පොන්සේක මහත්තයා එතුමා කියන විදිහට බල්ලෙක් වගේ නේ ඇදගෙන ගියා කියලා එතුමා කියන්නේ. පොන්සේක මහත්තයා මම බලන්න ගියේ නෑ. දැක්කකම එතුව බයිනවනේ. ඒක නිසා ගියේ නෑ. බිහින්නා ගුවන් සේවය සම්බන්ධයෙන් ගත්ත පියවර මම ඉදන් වැරදි. ගරු අග්‍රාමාත්‍යතුමාට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තිබිනේ. ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තිබිනේ. මේ අතර මහනුවර දීපවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය SB දිසානායක මහතා රාජ්‍ය නිලධාරීන් නීති හමුවට පැමිණවීම පිළිබඳව අදහස් පළ කළා. අපේ ළඟ ඉන්න නිලධාරි ගන්නා වූ ප්‍රතිපත්ති තීන්දුවලට ඒ නිලධාරින්ව FCID එකට බ්‍රයිබරි කොමිසමෙන්ට එකට CID එකට ගෙනියන එක වැරදි. මොකද ඒකවලට වග කියන්න ඕන දේශපාලඥ 2006 වසරේ මාව බ්‍රයිබරි කොමිසමෙන්ට අරන් ගියා. ඉතින් ඒ බක්කින් මම බාරගත්තා. ඒ තීන්දුව මගේ. ඒ නිසා ඒ හුඟක් කාරණාවලට මේ නිලධාරින් අල්ල ගැනීම යුක්ති සහගත නැහැ.
මෙහිදී අමාත්‍යවරයා ආස්ථානගත වූ වාහන කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ගෙවත්ත පරීක්ෂා කිරීමේ සිදුවීම පිළිබඳවද අදහස් පළ කළා. අධික වටිනාකම් සහිත වාහන කිහිපයක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඒවා හොයනවානේ මගේ වත්තේ තියෙනවා කියලා කිව්වොත් මගේ වත්තේ ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම ඔත්තුවක් ආපුවම සාවිනියෝගයක් අරගෙන ගිහිල්ලා මෙහෙම කඩාපනින්න කලින් බලන්න ක්‍රම ඕන තරම් තියෙනවා. මේක වත්තන්නේ වෙල්ලගම ඇමතිතුමා කියනවා වගේම මේක පොල් කට්ටෙම අහලා තියන්න බෑනේ. මම හරියට සහතික කරගන්නේ නැතුව සාවියෙන් ඕඩර් අරන් ගිහිල්ලා නිකන් පල්ලෙන්නේ ඇයි කියලා මටත් හිතා ගන්න බෑ. හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරල් දයා රත්නායක මහතාගෙන් බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම අද පැය පහක කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ 2014 වසරේදී සිදු වූ රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි. හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණියේ රුපියල් මිලියන 50කට ආසන්න රාජ්‍ය මුදලක් අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. 2014 වසරේ අවසන් භාගයේදී උතුරු නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක ජලගැලීම් හටගත් අවස්ථාවේ ලැබුණු මුල්‍යාධාර අවභාවිත කර ඇති බවට බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අනිකුත් රටේ තියෙන ඕනෑම ආයතනයකට ඉතාම පැහැදිලිව ඔවුන්ගේ පරිපාලන කටයුතු සහ ඒ මුදල් පරිහරණය පිළිබඳ හොඳට පාඩම් ලබා ගන්න පුළුවන් මේ අපේ ක්‍රියාදාමය තුළ. ඉතාම ලස්සනට ඒවා සිදු වෙලා තිනවා. ඒවා අපි ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය උත්තර දෙවක්. මේවා සිදු වෙන එක පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. ඒවට රාජ්‍ය නිලධාරීන් හැටියට මේ වෙලාවේ අපි උත්තර දෙනවා. නමුත් ඉතින් මේවා ඉතාමත්ම මේ රටේ පවතින තුන්වැනි පන්තියේ දේශපාලනය නිසා අපි අවංකව ජීවත් වෙන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට ඉතාමත් කනගාටුදායක දේවල් කියලා තමයි මට නම් හැඟියන්නේ මේ වගේ දේවල්. මේවා සාධාරණ අරමුණක් රටේ ඉතාම හොඳ පාලනයක් අක්‍රමිකතා සිදුවීම වැළැක්වීමේ පරමාර්ථයෙන් සිදුවෙනවා නම් ඉතාම හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා කියන්නේ කියන්නේ දේශපාලන අරමුණ සඳහා යන ගමනක් වගේ. එහෙම තමයි සාමාන්‍ය මතය. ඇමරිකානු රහස්වතු සංවිධානය වැනි සංවිධාන මගින් මෙරට තෙරවාදී බුදුදහම විනාශ කිරීම සඳහා විවිධ කටයුතු සිදුකරමින් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්ම හිමියන් පවසනවා. ශ්‍රී දළදා මාලිගාවේ පැවති ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව අනාවරණ කළා. ඒ කොරියාවේ තිබුණු මහායාන ධර්ම පිළිගන්නට යම් යම් වැඩි පිළිවෙළවල් කරලා ඒ වගේම ඒ සම්විධානයේ වෙයි ලාභාවේ මේ තේරවාදී බුදුදහම පිළිගන්න මේ මහා විහාර දෙක මල්වත්තයි අක්කියයි ඒ වගේ විතරක් විශාල ආධිපත්‍ය ස්ථාන ගොඩ නගලා මාත්‍රියයි මනුරත්යි මාලිගාවයි බොහෝමනා මෙන්න බලන්න මේවා තමයි මහා උතුම් ප්‍රේත ස්ථානයේ මහා දේවාලය පෙන්නලා මේ මහා විහාරය දැල්ලා මාලිගාවයි තේරවාදී බුදුදහම ඇතිකරන්න අතිරිකු කරනවා කියන කාරණය මට අභිආනන් කියනවා මොන නැතියක්ද ලයිලා අපේ මහානායක මහේස්ත්‍රාන් වහන්සේලා ළඟ දැනට වැටිලා ඔළුව කහලා අත පිළිකරන දීලා පළතුරු වටි දීලා මෙහෙම කතා කළා. ඒවා පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ. මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා දීමට බලාපොරොත්තු වන බව ඒ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. බිලියන 4ක් විතර මේකට වැය කළා දෙනවා. මේක පාලනය ආණ්ඩුවට මන් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ විශ්වවිද්‍යාලය තියා ගන්න මහාචාර්යවරුන්ගේ ඒකක පහක් තියෙනවා. මේ ඒකක පහවල් තියා ගන්නවා. ඒ අර අපි මේක දෙනවා. ඒ වගේම මම කිව්වා සයිටම් ආයතනයට ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නියෝජිතයන්ව පත් කරන්න. ඒ විදිහට අපිට පුළුවන් රජයත් එක්ක අවුලා මේක පාලනය කරලා මේකයි ගන්න මිනිස්සුනේ කටවල් වහන්න. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සයිටම් ආයතනයට පැමිණ ඝාතනයට ලක් වූ
වග ක්‍රීඩක වසීම් තාජුරින්ගේ බවට සැකකරන අස්ති කොටස් රැගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. සයිට් එක මායතනට මඩ ගැහුවා. තාජුරින්ගේ ඇටකටු තියාගෙන ඉන්නවා. මම ඒ අවස්ථාවේ CID එකටයි IGP ට කිව්වා ඇවිල්ලා පරීක්ෂා කරන්න කියලා. ඒගොල්ලෝ ආවට එක දවසක් ටීවී කණ්ඩායමකුත් එක්ක ඇවිල්ලා පරීක්ෂා කරලා පෙට්ටි 10ත් 15ත් ගෙනිච්චා. ඒ ගෙනිච්ච පෙට්ටි වල අපේ සීල් එක ගත්තට CID සීල් එක විතරයි තියෙන්නේ. So I must say that these boxes are taken without our seal and we can't be responsible for that because they can put anything inside and say they took it from site. කැලිකසල බැහැර කිරීමේදී ඝන අපද්‍රව්‍ය වෙන් කළ යුතු වීමේ නීතිය නොවැම්බර් මාස පළමු වෙනිදා සිට ක්‍රියාත්මකයි. නිසි පරිදි කැලිකසල වෙන් නොකරන රාජ්‍ය ආයතනවල අපද්‍රව්‍යද බහර නොගැනීමට තීරණය කර ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිස මුස්තාපා මහතා පවසනවා. සමස්ත රටටම ගැටලුවක් බවට පත්වී තිබෙන කැලිකසල බැහැර කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස දිරාපත්වන අපද්‍රව්‍ය සහ ඝන අපද්‍රව්‍ය වෙන්වෙන් වශයෙන් බහර ගැනීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මහනගර සභාව සමග පැවති සාකච්ඡාවකින් පසු තීරණය කර තිබෙනවා. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එලෙස වෙන් නොකරන මහජනතාවගේ අපද්‍රව්‍ය නගර සභා මගින් බහර නොගැනීමට සහ මහමාර්ගවල අවිධිමත් ලෙස කැලිකසල බැහැර කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමටද තීරණය කළ බවයි. උණුකසල බැහැර කිරීම අද ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය කුණුකසල කළමනාකරීමේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීන්දුවකට ආවා. කුණු වෙන් කිරීමක් නොකළ නම් නොවැම්බර් පළවෙනිලා පටන් ඒ කුණු එකතු කරන්නේ නැහැ කියන තීන්දුවට ඒ මහනගර සභා විසඳුමත් එක්ක එකඟතාවයකට ආවා. අපි පරිසර පොලිසියේ දායකත්වයත් අපි විශාල වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාදාමය සාර්ථකව කරගන්න. කුණුකසල මහමාර්ග හෝ නොයෙකුත් පොදු ස්ථාන වලට බැහැර කිරීම සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපාදන තියෙනවා. ඒ ප්‍රතිපාදන තදින්ම ක්‍රියාත්මක කරන්න අපි පොලිසියෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අනුව නිවාසවලට මෙන්ම රාජ්‍ය ආයතන සඳහාද මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා. සියලුම රාජ්‍ය ආයතන වලට අපි දැනුවත් කරනවා. ඒ ආයතනවල කුණු වෙන් කිරීමක් කරේ නැත්නම් රාජ්‍ය ආයතනයක් වුවත් ඒ කුණු බාරගන්නේ නැහැ කියන එක තදින්ම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක දවසක වියලි කුණු එකතු කරන්නේ තෙත් කුණු ඊළඟ දවසකට කාලසටහනක් තියෙනවා. ඒකත් අපි මහජනතාවට ඒක දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිෂ්පාදිත දින වෙනස් කරමින් කල් ඉකුත් වූ ශක්ති ජනක කිරිපිටි නැවත වෙළඳපළට එවීමට සූදානම් වූ සමාගමක් පිළිබඳ හිරු CIA පසුගියදා කළ හෙළිදරව්වත් සමග අදාළ ආයතනයේ පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් විසින් බටලනු ලැබුවා. මේ පිළිබඳව කළ කරුණු දැක්වීමට අනුව නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ කිරිපිටි තොගය රාජසාන්තක කර විනාශ කර දමන ලෙසයි. පුද්ගලින්ගේ ශරීර බර දින 24ක් තුලදී අඩු කරන බවට මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමින් මෙම කිරිපිටි වර්ගය පිළිබඳව අදාළ සමාගම දැවැන්ත ප්‍රචාරයක් ලබා දී තිබුණා. නමුත් හිරු CIA වෙත රහසිගත තොරතුරක් ලැබුණේ මෙම කිරිපිටි වර්ගය පසුගිය පෙබරවාරි මාසයෙන් කල්ලිකුත් වී ඇති බවයි. එය අනුව නුගේගොඩ නගරයේ ගබඩාවක් තුලදී හොර රහසේම නිෂ්පාදිත දිනය තිනර් යොදා මකා දමමින් නව නිෂ්පාදිත දිනයක් මෙම කිරිපිටි වර්ගයේ ඇසුරුමේ අලවන බවයි අප කළ ගවේෂණයේදී හෙළිවුණේ. මෙම ජාවාරම මැඩලීම සඳහා අදාළ පරිශ්‍රය වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට අප කටයුතු කළේ ඉන් අනතුරුවයි. අපගේ හෙළිදරව්වත් සමග අධික මිලකට අලෙවි කළ කල් ඉකුත් වූ කිරිපිටි පරිභෝජනය කළ ජනතාව මෙලෙස අදහස් පළ කළා. TV එක බල බල එනකොට මේ ඇඩ් එකක් යනවා දැක්ක. පිටි වර්ගයක්. ඒක බිව්වෙන් පස්සේ දවස් 24න් කිලෝ 10ත් 15ත් අතර බර අඩු වෙනවා කියලා තමයි ඒක කිව්වේ. ගෙනහලා දැන් දවස් 24 බිව්වා. බිව්වට දැන් බර අඩුනේ නැහැ. ඒ ගනුකෝ ඔයාගේ මේදේ බඩට බහලා ඇති. තව පිටි එකක් ගෙනහලා බොන්න කිව්වා. හිරු CIA එකේ මේක දැම්මට පස්සේ මේක කල්ලිකුත් එච්ච එකක් මේ සුල තියෙන කියලා ඒකෙන් තමයි අපි දැනගත්තේ. අපි කෝල් කර ලෙවල් එකේ මුකුත් ප්‍රතිඵලයක් නැහැ එහෙම කිව්වට පස්සේ ඒක නරක වචන වලින් බයින වෙලාවල් තිබ්බා. ඒකට බර පොඩ්ඩක්වත් අඩු වුණේවත් කිසිම වෙනසක් වුණ නැහැ. තව බර වැඩි වුණා මිසක්. මෙම ස්ථානීය වැටලීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. රුපියල් 75,000ක මූල්‍ය දඩයක් ඔවුන් වෙත නියම කෙරුණා. සියලුම පිටි ප්‍රමාණයම රාජසන්තක කොට විනාශ කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා. අපේ පාරිභෝගිකයන් ඉල්ලා සිටින්නේ කල්ලිකුත් වූ පිටි ඔබගේ අතට පත්වී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. හිරු CIA සේවයට විශේෂයෙන්ම සුතිවන්ත වෙන්න ඕනේ. මෙමන්දු ක්‍රියාවන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්.
දෙමාපියන් දරුවන්ට ඇති හොඳම රැකවරණයයි. නමුත් තම දෙමාපියන්ගේ රැකවරණය අහිමිව අසරණව දිවිගෙවන දියණියන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් එප්පාවල කටියාව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. බවසෙන සිල්ල හිමිගත් මග ගැනීමය. මේ අනුෂ්කා ප්‍රියදර්ශිනී වයස අවුරුදු 13ක් වන ඇය ඉගෙනුම ලබන්නේ එප්පාවල කටියාව යාය එක විදුහලේ. මවත් පියත් වෙනත් විවාහයක් කර ගැනීම නිසා දෙමාපියන්ගේ ආදරය සෙනෙහස අහිමි වූ ඇය පහ වසරේ ඉගෙනුම ලබන තම නැගණියත් සමග ජීවත් වෙන්නේ මේ පුංචි පොල්ලතුමඩුවේ. මගේ අම්මා මාව දාලා යනකොට මට අවුරුදු 10යි. මගේ තාත්තා මාව දාලා ගියා මට නොතේරෙන වයසෙදිම. දාලා ගියට පස්සේ අපිට පිහිටක් උනේ අපේ කිරියම්ම තමයි. අපිට ඉන්නවත් තැනක් තිබුණේ පොල්ලත් වලින් මට කරගෙන තමයි දැන් ජීවත් වෙන්නේ. මගේ ඉස්කෝලේ පොට්ටික වස්තර තිබෙනවා. රැට් පාඩම් කරන්න කුප්පි ලාම්පු වලියේ. තමන් කුඩා කලම අහිමි වූ දෙමාපිය සෙනෙහස නිසා අසරණ වූ මේ කුඩා දියණියගේ රැකවරණයේ බාර වී තිබෙන්නේ ඔවුන්ගේ අත්තම්මටයි. නිශ්චිත රැකියාවක් නැති අනුෂ්කාගේ අත්තම්මා ඔවුන් ජීවත් කරන්නේ කුලේ වැඩෙන් උපයා ගන්නා මුදලින්. කොරන් දෙයක් නැති ඉඳ ඉඩම විකුණා මහත්තයෝ මට අයතුරු බේරුවා. මම ළමයි දෙන්න තරම් මහපාට බැස මහත්තයෝ මට කරා කර කියා ගන්න දෙයක් නැහැ. පියක්කගේ පුතෙක් මේ පාර පොලත් එක ගෙනල්ලා මට මේ කාරික ඇස්සලා දුන්නා. ඉන්න වාගන බුදිය ගන්නවත් එකක් නැහැ. කුලී වැඩ කරලා තමයි මහත්තයෝ මං ජීවත් වෙන්නේ. ජීවිතයේ කොයිතරම් දුෂ්කර වුවත් යහපත් අනාගතයක් උදා කර ගැනීම වෙනුවෙන් අධ්‍යාපනයෙන් ජය ලැබීම අනුෂ්කාගේත් ඇගේ නැගණියගේත් එකම බලාපොරොත්තුවයි. එතෙක් මේ පොල්ලතු පැල්පතේ සෙවන පවා අහිමි වේද යන්න පිළිබඳව ඔවුන්ට ඇත්තේ බියක්. තවත් පුවත් සමගින් දැන් රට වටා හිරු. විදුලි වාහන ආරෝපණය සඳහා නව ගාස්තු ක්‍රමයක් සහ ඉලෙක්ට්‍රොනික කාඩ් බතක් හඳුන්වා දීම විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සේඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණේ කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ්‍රයේදී. ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි චිත්‍රපටය තිරගත කිරීම සම්බන්ධයෙන් හෙට දිනේදී නියෝගයක් නිකුත් කරන බව කොළඹ දිසා විනිසුරු යූ.එම්. ගුණවර්ධන මහතා අද සඳහන් කළ අතර එතෙක් චිත්‍රපටය සඳහා පනවා තිබූ වාරණය දීර්ඝ කරනු ලැබුවා. යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් සහ කිලිනොච්චි මහිස්රාත් ඒ ආනන්දරාජායන මහතුරුන්ගේ චරිත ඝාතනය වන අයුරින් යාපනයේ දෙමළ වෙබ්බඩවියක පළ කර තිබූ ප්‍රවෘත්තියකට විරෝධය පළ කරමින් උතුරු පළාතේ අධිකරණ 15ක නීතිඥවරුන් අද වර්ජනයක නිරත වුණා. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවසරක කාලයක් ජර්මනිය සහ සිංගප්පූරුවේ සංචාරය කිරීමට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද රුපියල් ලක්ෂ 50ක ශාරීරික ඇපතුණක් මත ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරීමට නියෝග කළා. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සඳහා මීගමුව ආශ්‍රිත ගැඹුරු මුහුදෙන් වැලිහැරීමට විරෝධය පළ කරමින් මීගමුව නගර සභා භූමියේ දිවිරින් ආරම්භ කළ සත්‍යාග්‍රහය අද සිවවන දිනටත් ක්‍රියාත්මක වුණා. වියලි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ ගම්මාන කිහිපයකට ඊයේ පස්වරුවේ වර්ෂාව සමග ඇති වූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 30කට සහ විදුලි දැන් පද්ධතියට හානි සිදු වුණා. කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගොකරල්ල ප්‍රදේශයේ මාර්ගයේ නිවතර පැන පාලමකින් දැදුරුවයට වෑන් රථයක් පෙරළී යමින් 68 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා. දින කිහිපයක සිට බාලගිරි දෝෂයට ලක්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නව කොන්ත්‍රාත්තුවට සාර්ථක විසඳුමක් අද හිමි වුණා. ඒ අනුව ක්‍රීඩකයන් 17 දෙනෙක් ජාත්‍යන්තර තරඟ කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තැබීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඊට අමතරව තවත් ක්‍රීඩකයන් 13 දෙනෙකු සුදුසුකම් ලැබීමේ පදනම යටතේ ජාත්‍යන්තර තරඟ කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 2015 වසරේ මාර්තු මාස පළවෙනිදා අත්සන් තැබූ ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අවසන් වුණේ මේ වසරේ මාර්තු 31 වෙනිදායි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සෑම තරගාවලියකදීම එක් එක් තරගාවලිය සඳහා ක්‍රීඩකින් කොන්ත්‍රාත්තුගත කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. එළබෙන වසරක කාලයක් සඳහා මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව කොන්ත්‍රාත්තුවක් හඳුන්වා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ ඒ අනුවයි. නව කොන්ත්‍රාත්තුවට අනුව ක්‍රීඩකයින්ගේ වාර්ෂික ගෙවීම 5 දමා ඇති අතර ඒ වෙනුවට දක්ෂතා මත ගෙවීම් හිමිවන නව ප්‍රසාද දීමනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නමුත් මෙම තරග කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම දිගින් දිගටම ප්‍රමාද වුණේ
ප්‍රසාද දීමනාව සම්බන්ධයෙන් ක්‍රීඩකින් දැක්ක විරෝධතා හේතුවෙන් මේ පිළිබඳ වරින් වර පැවති සාකච්ඡා කිහිපයකින් පසු අද මධ්‍යන 12 වන විට සියලු ක්‍රීඩකින් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් තැබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. කෙසේ වෙතත් එම නියමිත කාලය වනතුරුත් කිසිදු ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියේ නැහැ. ඒ ඔවුන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෝනෙම්වල යෙදී සිටීම හේතුවෙන්. පසුව ගිවිසුම් අත්සන් කිරීමට පස්වරු හතරවන දෙක් ලබා දුන් කාලය තුලත් ක්‍රීඩකීන් නොපැමිණි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකවරයාට කොන්ත්‍රාත් ගිවිසුම් දරගෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට යාමට සිදුවුණා. එහිදී ජාත්‍යන්තර තරග කොන්ත්‍රාත්තුවට අදාළ ක්‍රීඩකීන් 17 දෙනා තමන් එම ගිවිසුම් අත්සන් කිරීමට එකක බව ලිපි මගින් ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. නායක ඇන්ජලෝ මැතිව්ස්, උපනායක දිනේෂ් චන්දිමල් සහ රංගන හේරත් මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකීන් අතර වනවා. දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් සහ සුරංග ලක්මාල්ද ජාත්‍යන්තර තරග කොන්ත්‍රාත්තුවට ඇතුළත්. ලහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප් මෙන්ම කෞශාල් සිල්වාද කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට කැමැත්ත පළ කළ ක්‍රීඩකයින් අතර වනවා. නවක ක්‍රීඩකයන් වන ධනංජයද සිල්වා, දුෂ්මන්ත චමීර, ධනුෂ ගුණතිලක, ජෙෆ්‍රි වැන්ඩසේ සහ ලක්ෂාන් සදකැන් ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවට ඇතුළත් අනෙකුත් ක්‍රීඩකයින් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ. එම ක්‍රීඩකයන් කාණ්ඩ පහක් යටතේ වර්ගීකරණය කර ඇති අතර එම කාණ්ඩවලට අදාළ ක්‍රීඩකයන් සහ ඔවුන්ට ලැබෙන ගෙවීම් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර නැහැ. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇති දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමු යමු හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.